කරලා. දැන් ඊළඟට ඊළඟ තීරුවල යන්නේ මොකක්ද දන්නවද? දැන් මේක කරන්නේ වාඩු කාලනේ. දැන් විෂය ගුරුවරයාත් පුස්තකාල ගුරුවරයාත් එකතු වෙලා මේකට කියන්නේ විෂය මාලා සැලසුම් කිරීම කියලා. දැන් දෙන්න මේක උගන්වන ක්‍රමවේදය කතා කරගන්න. කොහොමද මේ දුන්න සම්පත් ටික පාවිච්චි කරලා දෙන්න එකතු වෙලා මේක කරන්නේ කොහොමද? මේ පාඩම පුස්තකාලය තුළද කරන්නේ? මේ පාඩම ශ්‍රව්‍ය දිශකයේද කරන්නේ? මේ පාඩම කරන්නේ අන්තර්ජාලයේ පන්ති කාමරය තුළද? නැත්තම් මේක එලිමහන් කරත් කොහෙද කරන්නේ? මොකද්ද ක්‍රමවේදේ? ඉගෙනුම් ක්‍රමවේදේ. ඒ අනුව දැන් මේකෙදි එක්ස්පර්ට් වෙන්නේ මේ පිළිබඳව විෂය භාර ගුරුවරුනි. ඔන්න විෂය භාර ගුරුවරු කියමු. හරි. එහෙනම් අපි මේ පාඩම අද කරමු විමසුම් පාදක ඉගෙනුම් විදියට. එතකොට ඔන්න තොරතුරු ගුරුවරුත් දන්නවා විමසුම් පාදක ඉගෙනුම කියන්නේ මේමයි. එතකොට තොරතුරු ගුරුවරු අර ගුරුවරුන්ට කියලා දෙනවා මෙන්න මේ CD එක බලන්න, මෙන්න මෙහෙමයි විමසුම් පාදක ඉගෙනුම කරන්න කියලා. එතෙන්දිත් තොරතුරු ගුරුවරු අර විෂය ගුරුවරු දැනුවත් කරනවා. දැන් විෂය ගුරුවරුන්ට මීට ප්‍රථම තොරතුරු පාදක ඉගෙනුම ගැන අවබෝධයක් තිබුණාට ඊට වඩා ගැඹුරු අවබෝධයක් මේ වෙලාවේදී අර තොරතුරු ගුරුවරු අන්තර්ජාලයේ පාවිච්චි කරලා අරගෙන ලබා දෙලා තියෙනවා. දැන් විෂය ගුරුවරයාත් තොරතුරු ගුරුවරයාත් හොඳටම දන්නවා මොකද්ද ඉන්ක්වයරි බේස් ලර්නින් කියන්නේ කියලා, විමසුම් පාදක. එහෙමනම් දැන් ඔන්න කියනවා හරි. එහෙනම් අපි ඔය විනාඩි 45 පාඩම උගන්න ක්‍රමවේදය ඉස්සරහන් ලියමු විමසුම් පාදක ඉගෙනුම. දැන් එහෙනම් පළවෙනි තීරුව විෂය අන්තර්ගතය, දෙවෙනි තීරුව සම්පත් ප්‍රමාණය හරියටම සුවිශේෂ කරලා ලියන්න ඕන, නම ලියන්න ඕන, ප්‍රමාණය ලියන්න ඕන, තුන්වෙනි තීරුව තමයි මේක අරන් උගන්නන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය කතා කරලා ලියන්න. ඒතර ඊළඟ පාඩම උගන්නන්නේ මයින් මැප් එකකින්, ඊළඟ පාඩම උගන්නන්නේ කාණ්ඩ. ඒ විදිහට ක්‍රමවේද ලියන්න. ඒතර මේ පාඩම උගන්නන්නේ ඉන්ක්වයරි බේස් ලර්නින් එකේ. මේක කරන්නේ ජනවාරි ඉඳලා මාර්තු තියෙන මිනිවාඩු කාලේ සූදානම් වෙන්න. ඕකට කියන්නේ ළමයි විෂය මාලාව සැලසුම් කිරීම කියලා. දැන් ඔන්න මතක ඇති තීරු හතරක් තියෙනවා. පළවෙනි තීරුව විෂය අන්තර්ගතයේ සවිස්තරාත්මකව ලියාගත්තා. ඊට පස්සේ ඒ අන්තර්ගතයේ වෙන වෙනම අරගෙන ඒකට අවශ්‍ය කරන තොරතුරු සම්පත් ඉතාම සුවිශේෂව සංඛ්‍යාවත් එක්ක ලියාගෙන තිබුණා. ඒ තීරුව ඉස්සරහින් උගන්න ක්‍රමවේදය ලියාගෙන තිබුණා. දැන් ඒ තීරුව ඉස්සරහින් අවසානෙක තමයි මේක උගන්වන්නේ කොතනද කියන එක. එතකොට ඔන්න දැන් කතා කරගෙන පුදුමහත උගන්වන්නේ මෙන්න සම්පත් ටික, මෙන්න උගන්න ක්‍රමවේදය. දැන් අර තොරතුරු බාර ගුරුවරුන්ගෙන් අහනවා, පුස්තකාල ගුරුවරු ටිකයි විෂය ගුරුවරයෙන් අහනවා, දැන් අපි මේ පාඩම කොතෙන්ද උගන්වන්නේ? එතකොට අරයා කියනවා හරි, මේ පාඩම උගන්වන්න වඩාම හොඳ තැන තමයි පුස්තකාලය. එහෙනම් උගන්න තැන ලියනවා ඔන්න පුස්තකාලේ මේ පාඩම කරන්න. ඒ විදිහට හැම එකක්ම උගන්න ස්ථානෙම. එතකොට එහෙනම් ඒ දින දාලා ඔක්කොම දාලා අන්න අහවල් දිනේ මේ පාඩම පුස්තකාලේ කරන්න කියලා මේක ලියලා තියෙනවා. හරියට ડોක්ටර් කෙනෙක් චැනල් කරනවා වගේ. දැන් තව මාසයකට ඉස්සෙල්ලා ඔබට ඔන්න ડોක්ටර් අද චැනල් කරනවා වගේ ඔන්න දැන් නිවාඩු කාලය ළියාගෙන තියෙනවා. ලබන ජනවාරි පාඩම ගන්නකොට අන්න අහවල් දවස් තමයි පුස්තකාලේ තෙන්නේ. එතකොට එදාට ඒ අය ආරෙන්ද අනිත් කවුරුත් පුස්තකාලේ නැහැ, පුස්තකාලේ බුක් කරලා තියෙනවා. එහෙම තමයි දියුන් රටවල් ස්කෝල් පුස්තකයි. හරි, දැන් පැහැදිලිද? ඔන්න දැන් අපි දැන් ඉන්නවා කණ්ඩායම් දෙකක් සාකච්ඡා කරනවා මේ දෙසැම්බර් නිවාඩු කාලේ කරන්නේ. දෙසැම්බර් නිවාඩු කාලේ ඉස්කෝලේ ඇවිල්ලා කතා කරගන්නවා ඉස්සරහ වාරයට මොකද කරන්න කියලා. එතකොට විශේෂේරම සවිස්තරාත්මක ටික ලියාගත්තා. ඉස්සරහින් තොරතුරු බාර කට්ටි ඉතාම සවිස්තරාත්මක සුවිශේෂව අවශ්‍ය ප්‍රමාණය ඔක්කොම ලියලා තියෙනවා. ඊට පස්සේ උගන්වන ක්‍රමවේද සේරම ලියලා තියෙනවා. හරි පුදුමයි, උගන්වන ක්‍රමවේද බලපුවා උගන්වන ක්‍රමවේද ලාස්සියක් ලියලා ඇති, ඉන්ක්වයරි බේස් ලියලා ඇති, ප්‍රොජෙක්ට් බේස් ලියලා ඇති, මයින්ඩ් මැප් ලියලා ඇති, හරි ලස්සන. ඊට පස්සේ ඔක්කොම බුක් වෙලා ඇති තැන් ලයිබ්‍රරිය, මේක කරන්නේ කොට්ටම්බ ගහයද, මේක කරන්නේ පන්ති කාමරේ, මේක කරන්නේ එලිමහන් ක්‍රීඩාංගනේ, මේක කරන්නේ මෙතන කියලා ඔක්කොම බුක් වෙලා ඇති දෙන වකවාන් දාලා. දැන් ළමයි කරිකුලම් මැපින්ග හරි මේ විදිහට ඉස්කෝලේ හැම විෂයකටම ගුරුවරු ඔක්කොම හදලා තියෙනවා. ඔය සිංහල විෂයෙ නෙවෙයි, ඔය විදිහට නිවාඩු කාලේ ගුරුවරු ටික සේරම ඉස්කෝලේට ඇවිල්ලා විද්‍යාව, ගණිතය හැම විෂයෙටම ඔය වගේ සකස් කරලා තියෙනවා 8 වසරට. එතකොට 8 වසරට සකස් කරලා තියෙනවා ඔය වගේම සකස් කරනවා. ඔකට කියන්නේ තිරස් විෂය මාලා සිතියම් ගත කිරීම. හරස් අතට 8 වසරනේ. අනිත් පැත්තෙන් සිරස්ත්‍යම් ගත කිරීම කරනවා 8 වසර සිංහලනේ, 9 වසර සිංහලට මොකද්ද කරන්නේ, 10 වසර කරන්නේ මොකද්ද, 11 වසර කරන්නේ මොකද්ද, මෙහෙම. එතකොට 8 වසර සියලුම විෂයන් වලට ඔය විදියට හරස්ව සිතියම් ගත කළා. ඒ වගේම සිතියම් ගත කරනවා 8 වසරට සිරස්ව, 9ට කීයද, 10ට මොකද්ද. එතකොට ඔබට පේනවා ඇති 8කට පොඩි වෙනසක් තමයි 9 සිංහල තියෙන්නේ, 9කට වඩා පොඩි වෙනසක් තමයි 10 සිංහල තියෙන්නේ. සමහරට ඒ සේරම සම්පත් මෙතනින් ගන්න පුළුවන්. ඒ අනුව මෙම තිරස් සිතියම් ගත කිරීමකුත්, සිරස් සිතියම් ගත කිරීමකුත් කළා විශාල පැදුරක් වගේ එකක් හදාගෙන තියෙනවා මේ සූත්‍රය.
තුන්වැනි කොටසෙන් අප සාකච්ඡා කළේ විෂයමාලා සිතියම් ගත කිරීමෙහි තවත් පියවරන් දෙකක් පිළිබඳව. ඒ තමයි ඉගෙනීමේ ක්‍රමවේදය සහ උගන්වන ස්ථානය තීරණය කළ යුතු බව. සිව්වැනිවත් අවසාන කොටසෙන් අප සාකච්ඡා කරන්නේ විෂයමාලා සිතියම් ගත කිරීම සාර්ථක වන්නට නම් ඒ පිළිබඳව සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් විය යුතු බවයි. එසේම විෂයමාලා සිතියම් ගත කිරීමෙන් ගුරුවරුන්ටත් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයටත් සමස්ත පාසල් ප්‍රජාවටත් ඇතිවන ප්‍රයෝජන ගැනත් අප කතා කරන්න සූදානම්.